මෙය ශ්‍රී ලංකාවේ තීරණාත්මක මොහොතක්. එබැවින් රටේ ආරක්ෂක තත්ත්වය සහ ජන ජීවිතයේ සුරැකීම උදෙසා කටයුතු කිරීම පොදු වගකීමක් බවට පත්ව තිබෙනවා. පවත්නා සංවේදී තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට විවිධ කල්ලිහා කණ්ඩායම් අප්‍රේල් 21 වෙනිදා සිටම කල්බලමින් සිටින බව පැහැදිලි කරුණක්. ඕනෑම තත්ත්වයක් යටතේ වාසි ලබා ගැනීමට නිර්ලජ්ජිත වන දේශපාලන අරමුණු පෙරදරි කරගත් පිරිස් යලි සක්‍රියව ඇති බව දැන් පැහැදිලි. සුළුවෙන් ඇරඹෙන ගැටුම් අප නොසිතන ඉසව් වෙත ඇවිලී යාමේ අවදානමක් අන් කවරදාටත් වඩා අද දක්නට ලැබෙනවා. ඒ තත්ත්වයේ යටතේ සැලසුම් සහගත ත්‍රස්තවාදය පාලනය පිණිස යෙදවිය යුතු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ශක්තිය කැරලි කෝලාහල මර්ධනය සඳහා යෙදවීමට සිදු වුවහොත් එය ජාතික අපරාධයක්. නීති හා සාමය සුරැකීමට සහාය වීම මේ මොහොතේ අප ජාතික වගකීමයි. සබුද්ධික ශ්‍රී ලාංකීය ජනතාව ඒ වගකීම දැනටමත් අවබෝධ කරගෙන අවසන්. ඊට බාධා කිරීමට උත්සාහ ගන්නා ඇතැම් දේශපාලකයන්ට කිසිදු අවස්ථාවක් නොදීම අපගේ පොදු වගකීමක් බව අවධාරණයෙන් සඳහන් කළ යුතුයි. අපේ කටයුතුවලට මැදිහත් වීම සඳහා විදේශීය රාජ්‍යයන් රතු පලස එලා පිළිගන්නට අද නායකයන් යයි කියාගන්නා ඇතැම් පිරිස් සූදානම් වනු දක්නට පුළුවන්. උඩරට රාජධානිය බිඳ වැටුනේ රට තුලින්ම සහාය ලැබූ විදේශීය අතපෙවීම් නිසා බව අප යලිත් මතකයට නගා ගැනීම බෙහෙවින් වටිනවා. ඒ තත්ත්වය ගැන නිසි ලෙස අවබෝධ කොටගෙන වරක් කළ වැරදි නැවත සිදු නොවන්නට කටයුතු කිරීමට වගබලා ගැනීම සැමගේ යුතුකමයි. ශ්‍රී ලාංකේය අප එකම ජාතියක්, අප එකම පවුලක්. අවස්ථාවාදී දේශපාලකයන්ට හෝ එවන් රාජ්‍යයන්ට ශ්‍රී ලංකාවට අතපෙවීමට ඉඩ නොතබා අප අත්වැල් බැඳගනිමු. අපේ බලාපොරොත්තුවත් අපේ අනාගතයත් රඳා පවත්නේ මේ මොහොතේ අපේ ක්‍රියාකාරීත්වය මත බව අප තේරුම් ගනිමු. අපේ රටයයි කියන්නට අපට ඇත්තේ එකම රටක් පමණයි. ඒ ශ්‍රී ලංකාවයි.